බුදුහාඳුරන්ට කලින් මේ සියවස අවසානයේදී අලුතෙන් බුදුහාඳුරු කෙනෙක් එනවා. නිවන කියන්නේ ඇත්තරම නිවන කියලා එකක් නෑ කියලා තේරුම් ගන්න එක. පංචස්කන්ධගමේ කියන එක ඇත්තටම බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නොවන බව ඔය ත්‍රිපිටකය ඇතුළෙම තියෙනවා. ඉතින් ආමදාම හවසලා සෙට් වෙලා බිව්වනම් අපි ඉක්මනට නිවන් දකින්න. ඒ දැනෙන ඉඳහසට තමයි අපි නිර්වාණය කියන්නේ. ඇත්තට මනසේ තියෙන ස්ටේට් එකට වඩා මනස කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙම නැතුව ඒක ආයි අලුත් ස්ටේට් එකකට යනවා නෙමෙයි. ඒක තමයි වරදින තැන. ඉරිවර්සිබල් ඒ කියන්නේ කාපෝ ඒ ඉන්ක්‍රිමන්ටල් ගිහිල්ලා ගිහිල්ලා නවත්ිනවා. ඒක ඉරිවර්සිබල් අපව අඩු වෙන්න පුළුවන් දෙයක්. ඒක ආය වෙනස් වෙන්න බෑ නේද? මේ ඔයා මොකක් හරි දැන් ඔක කීප ගෙනම ඔක අහපු ප්‍රශ්නය. දැන් ආයි රිවර්ස් නැත්නම් රිවර්ස් කරන්න බෑ. ඒ කියනවා දැනගත්තට පස්සේ ඒක රිවර්ස් කරන්න බෑ. මොන හේතුවක්වත් අපි දැනගත්ත නැති දෙයක් හින්දා ඒක බෑ බෑ රිවර්ස් කරන්න බෑ. දැන් අරක රිවර්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අලුත් ස්ටේට් එකක් කියලා හිතාගත්තා. දැන් අපි හුඟක් අයට දැන් ඔය අපි සාමාන්‍යයෙන් ඔය දිනේදා වෙ නිර්වාණය හොයන අපේ අම්මලා තාත්තලා ඒගොල්ලන්ට තියෙන නිර්වාණය කියන්නේ වෙනම ස්ටේට් එකක් විදිහටනේ. හරි. يعني මේ දැන් ඉන්න තැනට එහා පැත්තට ගිහින් තවත් තැනක් වගේ තියෙනවා. එතකොට ඒක වෙනස් වෙනවනේ. ඒක ඒ වෙනස් කරන්න පුළුවන්. එතකොට ඒකට තියෙන මොනවාද අර්ථ දැක්වීම ඒක මොකද්ද කියන එක ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දැන් එහෙම එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට වෙන්නේ ඔහොම ගිහිල්ලා ඉතින් තව ටික දවසක් ගිහිල්ලා අර මේ අර මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න මට ඕක යන්න පුළුවන්. පිස්සුවක් වෙන්න පුළුවන්. ඒක රසයක් විඳින්න පුළුවන්. එහෙම ඒකත් ඉතින් ඒක අපි දැන් මිනිස්සෙකුට හීනයක් එපයි ජීවත් වෙන්න. ඒ කියන්නේ හීනේ මොකද්ද කියලා තේරුම් ගත්ත නැති මිනිස්සෙකුට හීනයක් ඕනේ ජීවත් වෙන්න. හරිද? දැන් මම අර එදා කිව්වේ දැන් අපි හිතමු ලංකාවේ දුප්පත්ම ගමක මිනිස්සෙක් ඉන්නවා. ඕගොල්ලෝ කියනවාට යාර ඕගොල්ලෝ ඔය කියන මුකුත් දේවල් නැහැ. හරිද? අපි සමාහට එයා ඕගොල්ලන්ට වඩා සතුටින් ඉන්න පුළුවන්. ඇයි? හීනද? එයා හීනයක් හදා ගන්න පුළුවන්. එයාට මං කවදා හරි බුදුහා මොනවාද මෛත්‍රී බුදුහාඳුරෝ හම්බෙලා මේ බුදුහාඳුරන්ගේ ඉස්සරහ බණ අහලා අමාරු විසාකාම හොබුචා මහෝපසිකාව වගේ මම නිර්වාණයට පත් වෙනවා කියලා එයා හිණි හදා ගන්න පුළුවන්. එයාට හිණෙත් එක්ක ජීවත් වෙන්න බැරිද? හරි. එයාට හිණි ඇත්ත කරගෙන ඉන්න බැරිද? පැහැදිලි. එතකොට එහෙම හිණියක් හදාගෙන ඉන්න පුළුවන්. ඒක සමාන වෙන්නේ අර පොඩි දරුවා හිණියක් හදා මම කවදා හරි ස්පයිඩර්මෑන් වෙනවා වගේ හිණියක් හදාගෙන ඉන්නවනේ. ඒතකොට එයා සතුටින් ඉන්න පුළුවන්. හරි. දැන් මම මේ කරන්නේ ඕගලන් සතුට විනාශ කරලා දාන්න. අතර මේක සතුට විනාශ කරලා දානවටත් වඩා ඇත්තටම මේ ඒ සතුට හැම වෙලාවෙදිම ඔබට හම්බෙන්නේ කාසියක් වගේ. ඇයි? ඒකේ අනිත් පැත්ත ඕගලන්ට අයින් කරලා ගන්න බෑ. තේරෙනවද මම කියන්නේ හදන්නේ? ඒක කාසියක් වගේ. මේක ඒ කාසිය අනිත් පැත්තත් එක්කම තමයි ගන්න පුළුවන්. ඒකයි ඒක තියෙන ගැටලු. අපි කතා කරන නිරාමිෂ ප්‍රීතිය කියලා කියන එක. හරිද? නිරාමිෂ ප්‍රීතිය කියන්නේ ඇත්තටම අර ඇත්තටම අපි මේ කතන්දර දෙකම තේරුම් ගන්න එක. මේ දෙපැත්ත. මේක තේරුම් ගත්තන් පස්සේ ඕන්නම් හීනයක් හදලා හදන්න පුළුවන්. ස්පයිඩර්ම යන්නේ මේ අපි තව මොන හරි එකක් හදන්න බැරිද? දැන් ඒ කැරක්ටර් එක හදපු ඒ ආටිස්ට් එයාට පුළුවන් අලුත් ඒවා හදන්න. එයා හදනවා නෑ වෙලාවනේ. අලුත් කතන්දර හදනවා, අලුත් චරිත හදනවා, ඒ වගේ. ඉතින් ඒක හරි සුන්දරයි නේද? පැහැදිලි. පුළුවන් නේ හදන්න. ඒක තේරුම් ගත්තන් පස්සේ පුළුවන්. ඒ මෛත්‍රී බුදුහාඳුරෝ නෙමෙයි අපි වෙන නමකින් අලුත් එකක් හදන්න පුළුවන්. මෛත්‍රී බුදුහාඳුරන්ට කලින් මේ සියවස අවසානයේදී මෙහෙම නමකින් අලුතෙන් බුදුහාඳුරු කෙනෙක් එනවා. ඒ එනකොට මෙන්න මෙහි මේ මෙහිම වත්පිළිවෙත් ටිකක් කරලා අපිට පුළුවන් කියලා හදන්න බැරිද? අපිට හදාගන්න බැරිද? මොන හදලා බලන්න පුළුවන්? පැහැදිලිද? අපේ හන්දේ එතකොට ඩිමෙන්ෂිය කියන්නේ අඳුනානුගත සුපිරි අතරම මෙහෙමයි මතකය
එක්ක මතකය මොකක්ද කියලා තේරුම් අරගෙනට ඉන්නකොට තියෙන සන්තෝෂයයි මතකේ නැතුව තියෙන එකයි දෙකක් පැහැදිලිද? මං අර කිව්වේ වලක වැටිලා වලෙන් ගොඩ එන එකයි, වලක් නැතුව ඉතින් ඔක හදාගන්න බෑ. ඒක තමයි මේ අපි මේ කතා කර කර හිටිය. බොහෝ දෙනෙකුට තියෙන්නේ මනස කියලා කියන්නේ හදාගත්තු තව ෆැන්ටසි කතාව. හරි? මවාගත්තු තව හැරි පොටගේ. ඔව්. හරි. ඔව්. එතකොට ඇත්තටම නිවන කියන්නේ එතනින් එහාට ගිය එකක් නෙමෙයි. ඇත්තටම නිවන කියලා එකක් නැහැ කියලා තේරුම් ගන්න එක. ඒක අපිට අහලා තියෙන කතාවනේ. ඇත්තටම සස්සාස්වරුන්ගේ මේ දර්ශන ගැන පොඩ්ඩක් අදාළ බලන්න. ඒවා මේ සෙල්ලම් ඒවා නෙමෙයි. දැන් මේ දැන් ඉන්න සයන්ටිස්ට්ලට වඩා එහා ගිහිල්ලා හිතපු දේවල් තියෙනවා. ඒවා ඇත්තටම හරි. මේවා කියන්නේ අපි අපිට අර තියෙන එක අපි දැන් උදාහරණයක් විදිහට අපි හැම වෙලාවෙම කරන්නේ. දැන් අපි කියන්නේ දැන් මෙහෙම ගන්නෝ කවුරු හරි කෙනෙක් සස්සාස්තුරුන්ගේ ඒවත් මේවා කරලා ජෛන අරව මේවත් කරලා ක්‍රිස්තියානි මුස්ලිම් මේවත් කරලා ඊට පස්සේ මේ බෞද්ධත් මේවා කරලා කවුරු හරි ඊට පස්සේ එයා තේරුම් ගන්න එකයි මේවා මිත්‍යා දෘෂ්ටිය මෙන්න මෙහෙමයි කියලා තේරුම් ගන්න එකයි. මුලින්ම පොඩි කාලේ මේ ටික ප්‍රතික්ෂේප කරලා දාලා මෙහෙම මේක මේ කියලා තියෙන දෙකක් නේද ඇත්තට? හරි. එතකොට ඇත්තටම ඒවා නිකන් අර මේ මෝඩ විදියට හදුවේ මෝඩයෝ නෙමෙයි. හරි. ඒ කියන්නේ මේ සෑහෙන ඥානයක් තිබිච්ච දේවල් බොහොම වෙනස් විදියට දැකපු හරි ගැඹුරු ඒවා. ඉතින් ඒ පුළුවන් නම් මේ අපි මෙහෙත් ඇති හොයාගන්න ඇති ඒවා. හරි. නිකන් ඔය පොතක් කියවලා බලන්න. සමහර ඒවා තේරුම් ගන්නත් තමයි. පළවෙනි මේ කාන්තරුදේ මේ මාක තියෙන මනුස්කෘති කියලා. ඔව්. ඒක හම්බුනා කියන්නේ මේව එකක් මේ කියවන්න ගොඩක් කල් වෙනවා. හිතා ගන්න බැහැ. එයාගේ ඒ මනුකේ පණිවරය තමයි ලියලා තියෙන්නේ. එයාගේ එක්ස්ප්ලেইন කරන කන්සෙප්ට් එක නේ මේ බලපුවාම ඒක මේ සයන්ස් වලින් පටහැනි බවයි. අපි දැන් ඉගෙන ගන්න කාලේ අපි හිතුව මේ කිමිස් ෆිසික්ස් ඒව තමයි මේ හරි පට කියලා. එයා ලියලා තියෙන දේවල් දිහා බලපුවාම එයා අර පොතේ මුලම කියලා තියෙනවා මේ මම කියන කිසි දෙයකටයි කියලා හඳ පකියා. මේ අපි හිතන්නේ දැන් අර එක හරි මෝඩ කතාවක් කියලා නේ. මේ මේවයි තියෙන්නේ මේ 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 තියෙන හැම එකක්ම එයා පරතරට ගිහලා මේව කරලා තියෙනවා. ඇත්තටම මේ අර මේ විඥානවාදීව ගන්න අප්‍රෝච් එක ඒක මහා ඒ කියන්නේ ඒක ලොකුම වෙනස්ම තල එකක්. ඒක ඇත්තට මෙහෙම කවුරු හරි කෙනෙකුට විඥානවාදීව මේක බලන්න හදනවා කියන තැනම ලොකුම ඒක වෙනසක් තියෙනවා. ඒක ඒ විදිහේ විඥානවාදී දාර්ශනිකව තමයි හුඟක් අය විඥානවාදී බලපෑ. ඉතින් ඒ තනි එක්කෙනෙක් හදපේවා නෙමෙයි. ඒ කියන්නේ මොනවාද අර මොනාද අපි අර විශ්ල කතා කරේ මොනාද ඒකට කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ක්‍රමයට බලන්නේ. එහෙම නැත්නම් පංචස්කන්ධ ක්‍රමයේ ඔය පංචස්කන්ධ ක්‍රමයේ කියන එක ඇත්තටම මේ බුදුහා මේ කියන්නේ බුදුආන්දුරන්ගේ නිර්මාණය නොවන බව ඔය ත්‍රිපිටකය ඇතුළෙම තියෙනවා. එතකොට ඒ ඒ ඒ ඒක බලපු කෙනා සෙල්ලම් මිනිස්සෙක් නෙමෙයි. ඒක වෙනම මේවකින් බලලා තියෙන්නේ. කොහොමද end of the day අර අර මේවාගේ තේරුම් ගන්න පුළුවන් නම් ස්ටෝරි එක මොකක් වුණත් දැන් සෙන් ආගමික කියන විදිහට දැන් හරි හරි සරල මේ ඔය ඇත්තට මේ සෙන් ඒ සෙන් අප්‍රෝච් එක කියන එක ඔය දෙකම නෙමෙයි. ඒක සම්පූර්ණ වෙනම විදිහකට තැන්නේ. බොහොම සරල විදිහට ඒක තමයි යන්නේ. අපේ දැන් අර වෙලා තියෙන්නේ දැන් අපි ඉන්න සමාජයත් එක්කනේ කතා කරන්නේ. ඒ සමාජයේ දැන් අපි දැන් මේ මට මේක විස්තර කරන්න වෙලා තිබුණේ මේ දෙකම තියෙන නිසා. මේ භෞතිකවාදී සංකල්ප සහ විඥානවාදී සංකල්ප තියෙන නිසා. එතකොට මොකද කරන්නේ? ඕගොල්ලෝ බෞද්ධ හරි
භෞතිකවාදී සංකල්පේ ඉන්න මිනිස්සුකට දුකක් තියෙන්න පුළුවන්ද? දුකක් තියෙන විදියක් බෑ. දුකක් තියෙන විදියක් බෑ. ඇත්තටම බෑ. හරිද? දැන් මේ ප්‍රශ්නේලා දින මේ භෞතිකවාදී සංකල්පය ඇතුළේ විඥානවාදී වරිංගලා විඥානවාදී සංකල්පය ඇතුළේ භෞතිකවාදීන් විස්තර කරන්න මේ හදන මේ අච්චාරුව ඇතුළේ තමයි අවුල තියෙන්නේ. මොළේ ඇතුළේ විඥානය ඔබනවා. විඥානය ඇතුළේ කොහොමද මොළේ ඔබා ගන්න හදනවා? මොළයක් ගැන කොහෙවත් කතා කරලා නැහැ කියලා ඔහු තේරෙනවා. කොහෙවත් කතා කරලා නැහැ ඔය මේ වගේ පරමේ. ඉතින් සයිනස් මෙඩිකේෂන්ස් නැතුව සයිකෝ තෙරපි වලින් කොහොමද හදන්නේ? නෑ එතකොටත් කරන්නේ. දැන් ඔන්න ඔක තමයි වැදගත් කතාව තියෙන්නේ. හරිද? මේ ඇත්තම කිව්ව දැන් මෙහෙම ගන්නකො ඕක දැන් අපි කිව්වට මෙඩිකේෂන් කිව්වට අර වැස්ස වහින විදිහට හරිද කාල ගුණය වෙනස් වෙන විදිහට වටේ පිරිසේ ඉන්න මානසිකත්වය වෙනස් වෙන විදිහට මනස වෙනස් වෙනවද නැද්ද මේ සයිකෝതെරපි කියන්නේ ඒක තමයි ඉතින් ඒකම කෑල්ලක් තමයි අරක ඒක සම්පූර්ණ කුලකේ නම් ඒක පොඩි කෑල්ලක් තමයි අරක. ඊකන් දැන් මෙහෙම හිතන්න ඔබ කන කෑම මත ඔබගේ මානසිකත්වය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. හරි. ඉතින් මේ ලොකු පිච් එකේ අරක පොඩි කෑල්ල. තේරුණාද? අපි දැන් මෙඩිසින්ස් වලින් එක ලෙඩක් බෝක් හරි කරනවා නේ. තව ලෙඩක් ඒකෙන් ඇති වෙනවා. ඒක ඉවරක් නෑ. කොච්චර එහෙම වෙනවද? අර සම්පූර්ණ ලොකු කතාවේ අපි පොඩි කුල උපකුලක දෙකක් හදලා තිනවා මෙඩිකේෂන් උයි සයිකෝതെරපි කියන්නේ. හැබැයි හරියට බැලුවොත් මේ සම්පූර්ණ කතාව සම්පූර්ණ පින්තූර එකක්. සමහරවිට මේ නිවන එන්නේ අවබෝධ කරගන්න ඕ මේ තේරුම් ගන්න නිරන්තරයෙන් අපි කෙරෙවිතු ප්‍රතිපදාවකට එන්නේ හැමදාම හර ප්‍රශ්නේ. ඇත්තට මේක තමයි කරන්නේ. දැන් අද අපි මේ කරේ ඒක. ඒක දැන් ඔබගේ පැත්තෙන් අපි මෙහෙන් දැන් මේක සාකච්ඡා කරනවා. එතකොට ඒක තමයි කරන්න ඕනේ. දැන් ඕ දැන් මේක දැන් මම දැන් අද ඉඳලා හෙට යන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ කියන්නේ මේ වගේ දේවල් ඕගොල්ලෝ අතරේ හරි මේක මේ සංවාද කරගත්තා නම් අපි අර ඉන්න අර මේ ඉන්න අර මොකද්ද එයාපෝට් එකෙන් එළියට එනවා අර ලිඳෙන් එළියට එනවා අර ලිංගෙන් බද්ධ ස්වභාවයෙන් එළියට එනවා හරි ඒකේ හොඳට මතක තියාගන්න ඊට පස්සේ දැන් කට්ටිය එකතු වෙලා තව ලිඳක් හදා ගන්න පුළුවන් ඒකට මේ වෙන්නේ හැම වෙලාවෙම විවෘතව ඉන්න අර විවෘතව මේ සංවාද කිරීම තමයි මේක ඇත්තටම හොඳම දේ නැත්නම් අර අපි කරන්නේ අපිම හදාගත්තු අර මතවාද දෘෂ්ටිවාද ටික අපි අර මං කිව්වා අර ඉස්සලා අර පැහැදිලි කරේ අර මණ්ඩිට අපි අර පදනමක් හදායිනේ ඒ පදනම මත ගොඩ ගහගත්තු සිතුවිලි ටිකක් ඇතුළේ ඉන්නවා ඒකෝ බලමු ගියා පදනමම වෙනවෝ එතකොට මේ තමන්ගෙම පදනම ප්‍රශ්න කරගන්න හැම වෙලාවෙම ඒකට විවෘත වෙන්න හැම වෙලාවෙම ඉතින් ඒකට ප්‍රධානම එක තමයි මේ තමන් වටේ බොහොම විවෘතව හිතන මිනිස්සු ටිකක් තියාගන්න එක ඒක ලේසි කරමු ඒක තමයි හරි ලේසි අන්තගාමි මේ අර එකම කොටුව ඇතුලේ හිර වෙච්ච නැති මේ බොහොම සරලව නිදහස්ව හිතන යාළුව ටිකක් වටේ තියන හරි එතකොට ඒ එන සංවාදයේ වැදගත් සමහරවිට අපි ඒ යාළුවත් එක්ක ඔයා යන්නේ මේ මත්පැන් පානය කරන්න වෙන්න පුළුවන් හරිද හැබැයි අන්තිමට හැබැයි මත්පැන් පානය කරන ගැතුලේ අන්තිමට මොකක්ද වෙන්නේ සමහරලාට වෙන්නේ මේ ගියේ වෙන වැඩකට උනා අපි දැන් උදාහරණයක් විදිහට දැන් මාර ඉස්සලා කිව්වේ බබාට බර්ත්ඩේ පාටිය දාට මේ බර්ත්ඩේ පාටියක් දාන්නේ අපිට හම්බෙලා කතා කරලා මේව කරන්න වගේ සමහරකට මත්පැන් බොන්න කතා කරාට ඇත්තට මෙතන තිබිලා තින්නේ මේව හම්බෙලා කතා කරලා
බොහොම නිදහසේ කතාබහ කරන මේ මිත්‍රත්වයේ සුවේ විඳින්න තියෙන්නේ හොඳට බලන්නකෝ ඒක ඒක නෙමෙයිද තියෙන්නේ කියලා. අපි ඒක වෙනුවට අරක පාවිච්චි කරනවා මොකද්ද මේ අපි හේතුවක් කරගන්න. එහෙම තිබුණ අවස්ථා තියෙනවා සල්ලි දැන් එතන රාමෝට කොටු වෙච්ච එකක් තියෙනවා උඹලා බිබී පස්පව් කර කර මේ බුද්ධ ධර්ම. ඔව්. ඒ තත්ත්වෙන් මේ මෙතන එහෙම කතා පොඩ්ඩක් ඇතුණ අවස්ථාවක් තිබුණා. ඔව්. නැත්තම් නෝ ඒක. ඉතින් පන්සල් තියෙන්නේ පන්සල් වලම නෙමෙයි ආ පන්සල් සමහර විට මේ තැබෑරුම් වල තියෙන්න පුළුවන්. ඒ මාතෘකාව දාමු අපි මේකට තැබෑරුමේ පන්සල කියලා. ඒක හදනවානේ දැන් ඒක හදනවා. ඒක තමයි. දැන් ඇඩිලේඩ් වල පන්සලක් හදනවා. දැන් තවත් හදමින් ඉන්නේ. ඒක හදන්නේ හදවතේ. ඒක භෞතිකව හදන පන්සලකට වඩා අයි හදවතේ හදන පන්සල ප්‍රබලයි. එතන පාපකෙත කිහිලා දිවක් දුස් වෙනවා, මනසත් දුස් වෙනවා, ධර්ම සාකච්ඡාව හොඳට යනවා. එහෙනම් මාවත් එකතු කරන්නේ මෙයයි මාව එකතු කරන්න මහලු වැඩි කියයි. මට වතුර බොන්න පුළුවන්. දැන් ඉතින් හැබැයි මේක අහපු මිනිස්සෙක් මෝඩ මිනිස්සෙක් ඒක තේරුම් ගන්න මොකද? වැරදි විදියට. කියන්නේ අපි මේ කියන කතා හරියට ඒක ගැඹුරු අර්ථය තේරුම් ගන්න බැරි වුණාම මිනිස්සෙක් කරන්නේ මොකද? අර වගේ මෝඩ තැනකට කොටු වෙන්නේ. ඒක නෙමෙයි මං කිව්වේ. හරි දැන් මේක කවුරුත මෝඩයෙක් ගන්න පුළුවන්. එහෙනම් අපි මේ මොකද්ද කරන්න ඕන? එහෙනම් ඉතින් ආමදාම හවසලා සෙට් වෙලා බිව්වනම් අපි ඉක්මනට නිවන් දකින්න ඕන. හැබැයි මං කිව්වේ ඒක නෙමෙයි. තේරුම් ගන්න. හරි. වාස් කියන්නේ මුත් බාවින්ම තමයි දැන් අර. එහෙම රූප මිනිස්සු වාසය කරනකොට හරි ජීවිතේ සැහැල්ලු. ඒ කියන්නේ දැන් මට සල්ලි නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් ජනතරේ කියන්න පුළුවන් නම් මචං මන කල්ලි නෑ මේමයි මේ ඇත්තටම අන්තිමේදී අපිට මේ අපිට ඇත්තටම මේ පහසුව දැනින්න අන්තිමේ මේ සල්ලි වලින්වත් වෙන මොකක්වත් නෙමෙයිනේ. ඇත්තටම අපි අර තව කෙනෙක් එක්ක තියෙන අර මිත්‍රත්වයේ තියෙන නිදහස් භාවය ඇතුලේ නේද තියෙන්නේ. හරි අර කොටු වෙච්ච මේ වෙච්ච අපි අනිත් තව කෙනෙකුත් එක්ක අපි දැන් යාළුව දෙන්නෙක් කිනකොට මේ කම්පෙයා කරන්නේ නෑ මූ මට වඩා උසස් අර. එතකොට ඒ යාළුකමක් නෑ නේද? නෑ. දෙන්නත් මම මේ කියන්න හදන්නේ. ඒ යාළුකමක් ඇතුළේ කියන අපි ඒව ඔක්කොම බිමින් තියලා ඒ අර තියෙන ඒවාගෙන් ඔක්කොම වෙලා නිරුවත් වෙලා ඒ තියෙන අර පට්ටන්දර අරව මේව කටේ තියෙන කතා වලින් ඒව නිදහස් වෙලා අර නිදහස් වෙච්ච ස්වභාවය වෙන්නේ නිදහස තියෙන්නේ. හරි. අන්තිමේදී ඇත්තම ජීවිතය කියන්නේ ඔයගේ පොඩි දෙයක් විතරයි. මහා සංකීර්ණ එකක් නෙමෙයි. එහෙම නොවනකොට තමයි අපිට එන අපහසුයක් වෙන්නේ. දැන් අර ඉන්නකොට තව අපි සමහර අර ෆේක් යාළුවෝ ඉන්නවනේ. යා ළඟට ඉන්නකොට අපි නිකන් කතා කරන වචනයක් එදිරට දානකොටත් අපි එන පරිස්සම් වෙනවා නේ. මේ කතා කරනවද මේක කියනවද රඟපානවද? ඉතින් යාළුකම් නෙමෙයි ආ, ඒව යාළුකම් නෙමෙයි. අපි යාළුවෙක් වුණා. ඔව්. අපි දැන් උදාහරණයක් යාළුවෙක් කිව්වම යාවි යාළුවට ඕන එකක් කියන්න පුළුවන් නේ. ඌට කුණු වarpෙන් බණින්නත් පුළුවන්, මේවා කරන්නත් පුළුවන්. හැබැයි ඒක මුකුත් වෙන්නේ නැහනේ. හරිද? එතකොට ඉතාලා අර ෆේක් ගතිය නෑ. එතකොට ඇත්තටම මේ වෙන මොනවානේ අපි ওই ෆේක් ගතිය නිදහස් වෙන එක තමයි අපි මේ ඒ දැනෙන නිදහසට තමයි අපි නිර්වාණය කියන්නේ. භාවනා කිසිම එකක් මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. හැබැයි භාවනා ඔක්කොම අයිති වෙන්නේ සයිකෝതെරපි වලට. භාවනාවලින් ඒ කියන්නේ මෙහෙමයි, භාවනාවලින් මනස ගැන තේරුම් ගන්න බෑ කියලා මං කියන්නෙත් නෑ. හරිද? හරි. හැබැයි භාවනාවෙන් මනස ගැන තේරිලා මොන හරි වෙනවා කියලා මම කියන්නෙත් නෑ. භාවනාව කියන්නේ කොහොමද කියලා දැනගන්න. ඒක භාවනාව දැන් අපි ඔබ ඔය කියන වචනාර්ථයෙන් කියන භාවනාව හුඟක් වෙලාට හිතන්නේ සයිකෝതെරපි වල. ඒ කියන්නේ අපි ඒක පාවිච්චි කරනවා බොහෝ දෙනෙක් ඉදිනදා තියෙන ප්‍රශ්නේ අමතක කරලා විසඳුමක් තියනවා කියලා හිතාගෙන අපි අර කිව්වා අර ෆැන්ටසියක්ම වවා ගන්නවා කියලා. ඒ ෆැන්ටසිය ඇතුළට යන්න අපි භාවනාව කියන එක පාවිච්චි කරනවා. ඉතින් ඒක ඔබ ඔය කියන භාවනාව.
එතකොට ඒක කර කර ඉන්නකොට කවුරුහරි තේරුනොත් ඒක මම අවුරුදු 20ක් 30ක් 30 මේක කරා අවුරුදු 5ක් 30 මේක කරා ඒත් මොකක්වත් උනේ නැහැ මොකද්ද මේකට මේම කරන්නේ මම මේ මොකක් වාගෙනයි මම දැන් ඔබ දැන් භාවනාවට අපිට ඔබ ඉඳගෙන කරන භාවනාවක් කියලා භාවනාවට ඉඳ ගන්නවා ඔබ භාවනාවට ඉඳ ගන්න කලින් ඇයි මම භාවනාවට ඉඳ ගන්න කියලා හවොත් ඇයි මට يعني භාවනාව කියන්නේ විසඳුමනේ දැන් ඔබ ඒ විසඳුමට යන්නේ මොන ප්‍රශ්නේ නිසාද කියලා බැලුවොත් ඔබ ඊළඟට ඒ ප්‍රශ්නේ ඇත්තක්ද කියලා බැලුවොත් එහෙන් බලලා තියෙනවා හරි එතකොට ඉතින් අරගෙන යනකොට දැන් ඒක කවුරු හරි තේරුම් ගත්තොත් දැන් ඕකේ තියෙනකොට ඕකේ අපි තියෙද වෙලාවක් තියෙනවා පැයක් මේව ගන්නවා ඊට පස්සේ බෝකේ යනකොට බලනවා මොකද්ද දැන් නම් පැය ගිහිල්ලත් දන්නේ නැහැ හරි දැන් ඔය කතන්දර ඇතුලේ ඕක තේරුම් ගත්තොත් හරි දැන් එකපාරක් එක හාමුදුරු කෙනෙක් මට කිව්වා දැන් එයා දැන් අවුරුදු 5ක් 6ක් විස්සේ දඟලලා හරි එක එක විදිහට මේවා කළා. ඊට පස්සේ අන්තිමේදී යා තේරුම් ගත්ත කිව්වේ මට භාවනා කරන්න බෑ කියලා. මේ භාවනා කරනවා කියලා මේ බොරුවක් කර කර මේ දඟල හැමදාම මේ මහන්සියලා. අන්න ඒ තේරුම් ගත්ත වෙලාවේදී එයා සම්පූර්ණ නිදහසට පත් වුණා කියලා කිව්වා. හරි. ඉතින් එතකොට දැන් අවුරුල්ලා කිව්වොත් අපි භාවනා කරලා බැරිද කියලා ඇහුවොත් මම එහෙම කියන්නේ නැහැ. අපි මේ කරන ඕනෑම ක්‍රියාවකදී ක්‍රියාවක් ඇතුලේ අපිට මේ අවබෝධය කියන එක ගන්න පුළුවන්. හරි. අපි හැබැයි ඒක කරන්න නම් අපි ඒකේ ඇත්ත දකින්න. දැන් ඔය මම කියපුව එකත් වෙන අර්ථයකින් භාවනාව. මම මේ කියපු ටික.